අද මේ රට කරන්නේ කවුද? අනුරාධපුරයේ ඉන්න ඥානක්කා. එයයි මේ රට කරන්නේ. යා තමයි මේ රටේ තීරණ ගන්නෙ. සමගි ජන බලවේගයේ කාන්තා සංවිධානය නියෝජනය කරන චන්ද්‍රානි බණ්ඩාර සහ හිරුනිකා පේමචන්ද්‍ර යන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් ඇතුළු පිරිසක් අද අනුරාධපුර නගරයට පැමිණියා. පසුව ඔවුන් පාගමනින් ගුවන්තොටුපළ පාරේ පිහිටි ඥානක්කාහෙවත් ඥානමෑණියන්ගේ දේවාලය දෙසට ගමන් කළා. ඔවුන්ගේ ගමන වැළැක්වීමට පොලිසිය, පොලිස් කැලරි මර්ධන ඒකකයේ සහ පොලිස් විශේෂ කාර්ය බලකාය නිලධාරීන් එහි කැඳවා තිබුණු අයුරු සීසීටීවී කැමරාවක සටහන්ව තිබුණේ මෙලෙසයි. ආරක්ෂකාංශවලින් එල්ල වූ බාධා නොතකමින් විරෝධතාකරුවන් ඉදිරියට ගියා. විරෝධතාකරුවන්ට දේවාල භූමියට ඇතුළු වීමට ආරක්ෂක අංශ ඉඩ ලබා නොදුන් අතර දේවාලයට පිවිසෙන මාර්ගයේ සිට ඔවුන් විරෝධතාවය දැක්වුවා. සැබවින්ම මෙලෙස දැඩි ආරක්ෂාවක් ඥානක්කාට ලබා දුන්නේ ඇයි? ඇයට ඇති බලය කුමක්ද? ඥානමෑණියෝ යනු දේවාරුඩෙන් අනාවැකි කියන කාන්තාවක්. දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ රටේ වත්මන් තීන්දුව තීරණ ගනු ලබන්නේ රටේ පාලකයින් නොව ඥානමෑණියෝ බවයි. දේශපාලන ශ්‍රේෂ්ත්‍රයේ, ව්‍යාපාරික ලෝකයේ හා යුද හමුදා ශ්‍රේෂ්ත්‍රයේ ප්‍රබලයින්ද අද වෙද්දී ඥානක්කාගේ අනුගාමිකයින් වනවා. ඥානක්කා වඩාත් ජනප්‍රියත්වයට පත් වුණේ 2015ට පෙර රාජපක්ෂ පාලන සමයේදී මෛත්‍රීපාල සිරිසේන මහතා සෞඛ්‍ය ඇමතිවරයා ලෙස සිටියදී
ඥාන අක්කා හමුවීමට ගිය අවස්ථාවේ දෙවනියා වෙන්න දඟලන්න එපා, ඉවසකින් ඉන්න, පළවෙනියා වෙන්න පුළුවන් යයි දේවාරූඩයෙන් කළා කියන ප්‍රකාශයෙන් පසුවයි. හැබැයි රටක අනාගතය තීරණය කරන්න කාලිමෑණියෝ වෙහිච්ච කට්ටරි නෝනා කියන චාන්ස් එකක් අවස්ථාවක් දෙනවා නම් මේ රට කොහෙටද යන්නේ? එයා තමයි තීරණය කරන්නේ අපි යුක්‍රේනයේ රුසියාවේ කියන රටවල් දෙකෙන් මොන පැත්තටද අපි ගන්න ඕනේ, මොන රටේ පැත්තද අපි ගන්න ඕනේ, එතකොට කහ ගෙන්නන්න ඕනද කහ නවත්තන්න ඕනේද, එතකොට කාට කාටද ඇමතිකම් දෙන්නේ කාටද ඇමතිකම් නොදෙන්නේ, මේ ඔක්කොම තීරණය කරන්නේ මේ කාලිමෑණියෝ වැහුණයි කියලා කියන කාන්තාවක්. ඔබ දන්නවද එයාගේ ඉතිහාස කතාව මොකද්ද කියලා? අනුරාධපුරයේ මේ හොස්පිටල් එකේ ඇටෙන්ඩන් වැඩේ කරේ. මහත්තයා මොනවද කර කර හිටියේ දන්නවද? කසිපු වික්ක. කසිපු වික විකුණ විකුණ ඉඳලා එයාට පිහියෙන් යන්න ගමේ මිනිස්සු ප්‍රශ්නයක් වෙලා. ඊළඟට මෙයාට තමයි ඒක සෙට් වෙන්නේ කියලා දන්න හින්දා එකපාරට කාලියම්ම වැහුණා මෙයාට. ඒකයි සත්‍ය කතාව. කවුරුත් ලං වෙන්නේ නැහැ නේද උඩට? මෙන්න රටේ තත්ත්වේ. ඒ නිසා අද කැබිනට් මණ්ඩලෙන් භාගයක්ම ඉන්නේ අනුරාධපුරයේ. මිත්‍යාව කරපින්නාගෙන යනවා. මෙවැනි වටිනා තොරතුරු කාටත් කලින්ම දැනගන්න දැන්ම අපේ YouTube channel එකට subscribe කරන්න. ඒ වගේම කුඩා සීනුවේ බුවත් අලුත් වීඩියෝස් දාපු ගමන් ඔබට දැනගන්නත් පුළුවන්.